අවසන් මෙහෙයුම් ක්‍රියාත්මක වූ සමයේ සුදු කොඩි රැගෙන බාර වීමට පැමිණි කිසිදු සිවිල් වැසියෙකුට ආරක්ෂකංශ වෙඩි තැබුවේ නැහැ. මුලදී හිටපු දිසාපතනිය සංහිඳියා කොමිසම හමුවේ අවධාරණය කරයි. When that people sir, that is a they are a අවසන් මෙහෙයුම් ක්‍රියාත්මක වූ සමයේදී LTT අවසරයකින් තොරව මුලදී වැසියන් Tamanගේ පාලන ප්‍රදේශයෙන් පලා යන්න උත්සාහ කළහොත් LTT ඔවුන්ට වෙඩි තැබුවා. එය සිදු වුණේ LTT මිස ආරක්ෂක හමුදාවලින් නොවේ. කොහොම වුණත් අසීරුවෙන් හරි පලා එන සිවිල් වැසියන් පිළිගන්න යුද හමුදාව සූදානම් සිටියා. එලෙස සුදුකොඩි රැගෙන ඇවිත් හමුදා රැකවරණය ලබාගත් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මා සමග අදහස් හුවමාරු කරගෙනත් තිබෙනවා. එවැනි පිරිස් අවශ්‍ය නම් සාක්ෂි සඳහා මට ඉදිරිපත් කරන්නත් පුළුවන්. මම LTT සහ රජයේ කියන දෙපාර්ශවයේම ක්‍රියාත්මක වූ ප්‍රදේශවල කටයුතු කළ කෙනෙක්. දෙපාර්ශවය ගැනම මට අත්දැකීම් තිබෙනවා. මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී ඊට මුහුණ දීපු සිවිල් වැසියන් වගේම මගේ කාර්ය මණ්ඩල සමාජිකයනොත් දක්වපු අදහස් අනුව පැහැදිලිවම කියන්න පුළුවන් සුදු කොඩි රැගෙන බාර වෙන්න පැමිණි කිසිදු සිවිල් වැසියෙකුට ආරක්ෂක හමුදාවෙන් බාධාවක් නොවූ බව. උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් සුකුමාර් මාත්මිය මේ අදහස් පළ කළාය. අනගාරික ධර්මසේකරතුමා ඇතුළු කීප දෙනෙක්ද කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන්නා.